රජයේ නිලධාරීන් නිසි වේලාවට ගතියුතු තීරණ නොගැනීම හේතුවෙන් ජනජීවිතයට බලපෑම් සිදුවන බවත් ඒ තුලින් රාජ්‍ය සේවයේ ඵලදායීතාව කප්පාදු වන බවත් ගාමිණී අමරසේකර ශිරාන් ගුණරත්නයන් විනිසුරවරුන්ගේ එකඟතාව සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා ලේඛන සහකාර සංගමේ ලේකම් ඇතුළු 132 දෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා මේ බව අවධාරණය කළා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකාර තුන්වන ශ්‍රේණියට තමන් 2005 වසරේ ජූලි මාස 11 වනදා පත්වීම ලැබූ බවයි. අනුතුරුව ලේඛන සහකාර දෙවන ශ්‍රේණියට උසස් කිරීම සඳහා වූ විභාගයක් 2013 වසරේ පෙබරවාරි මාස දෙවනදා පැවැත්වීමට දින නියම කර තිබුණා. ඉදිරිපත් වූ නිර්නාමික ලිපියක් පදනම් කර ගනිමින් අදාළ විභාගයේ දින නියමයක් නොමැතිව කල් දැමීම තුළින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසilla පෙත්සම ඉදිරිපත් කර තිබුණා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ නිර්නාමික ලිපියක අන්තර්ගත තොරතුරු පිළිබඳ නිසි විමර්ශනයක් නොපවත්වා අදාළ විභාගයේ දින නියමයක් නොමැතිව කල් දැමීමට රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා ගනු ලැබූ තීරණය අත්නොමතික මෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි. මේ තුළින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් ඒ වෙනුවෙන් එක් එක් පෙත්සම්කරුවන්ට රුපියල් 25,000 බැගින් පෙත්සම්කරුවන් 132 දෙනෙකුට රජය විසින් වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ඔක්තෝබර් 3 වනදාට කල් තැබුවා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහයෙන්වත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී දී ඇති නියෝගය බලරහිත කරන ලෙසත් තමන්ව මුදාහන් ලෙසත් ඉල්ලමිනුයි ඒ මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණේ. මෙම පෙත්සමේ නියෝගය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.